කරුණාකර කියලා අවසන් කරන්න ඔබතුමා මේ මේ මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව කියනවා 7:16 වෙනිදා සෞන්දර්ය විෂය ඉවත් කරන්නේ නැහැ කියලා. හොඳයි. මේ 7:16 තිලතිරි මාධ්‍ය නිවේදනයේ අධ්‍යාපන මාධ්‍ය හොඳයි. ඒක එහෙමසේ වෙනවා නම් හොඳයි. ඔයා නිකන් බාධා කරන්න එපා. ජනමාධ්‍ය මතට උත්තර දෙන්න. ඔබතුමාගේ ප්‍රශ්න තුන. අර නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ එල්ල කළ මරණ තර්ජනයක් හේතු කොටගෙන ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාගේ ජීවිතාරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී තිබේ. වසන්ත සමරසිංහ එල්ල කළ මරණ තර්ජනය සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරණය වෙමින් පවතින අතර එහි අන්තර්ගතය තුළ හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතයේ විශාල අනතුරකට ලක්ව ඇත. ඡන්දයෙන් මෙම ගණදෙනුව බේරාගන්නා බවත් රට පනින්න නොදෙන බවත් හැංගෙන්නට ඉඩක් නොලැබෙන බව මෙන්ම රට පැන්නොහොත් එම රටවල වැඩිපුර සිටින්නේ මානිමාවේ මිනිසුන් බවත් වසන්ත සමරසිංහ සිය ප්‍රකාශනයේ මගින් සඳහන් කරයි. නීතිය ඉදිරියේදී ගැලවීමක් නොමැති බව එහිදී සඳහන් කරන වසන්ත සමරසිංහ ලෝකයේම ඉන්න ලාංකිකයන් මානිමාව සමග අත්වැල් බැඳගෙන සිටින බවත් හඩ්ඩලාට නවතින්න වෙන්නේ හඳේ තමයි යනුවෙන් එහිදී තර්ජනාත්මකව සඳහන් කරයි. මෙරට ප්‍රවීණතම විද්‍යුත් මාධ්‍ය සංනිවේදකයෙක් වන හඩ්සන් සමරසිංහ මහතා ප්‍රවීණ මාධ්‍ය පරිපාලකයෙක්ද වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඔහු ගුවන් විදුලියේ සභාපති පදවිය දරණුයේ 6 වතාවටය. එනිසා අපේ රටේ අපි කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත් කුමන විදියට වාද විවාද කරගත්තත් මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මාධ්‍යකරුවන්ට නියං ආකාරයෙන් හෝ අනියං ආකාරයෙන් තර්ජනය කිරීම අපි හෙලා දකිනවා. මක්නිසාද යත් සභාපතිතුමනි, අපි කවුරුත් දන්න අතීත ක්‍රියාකාරීත්වය තුළ අපේ රටේ මාධ්‍යවේදීන් විවිධ තර්ජන ගර්ජනවලට මුහුණ දීලා තියෙනවා. ජනාධිපති වර්ණයක් පැවැත්වෙන අවස්ථාවේදී පක්ෂ විපක්ෂ කුමන මතවාදී දැරුවත් කවර ආකාරයට විවේචන එල්ල වුණත් ඒ පිළිබඳ දරාගැනීමේ ශක්තියක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ සිටින නායකකාරකාදීන්ට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ එසේ නෙවෙයි. අපි බොහෝ කලක් යකඩ ගැටෙන අමීරි සද්දය, උණ්ඩේ අමීරි සුවඳ, දුක වේදනාව, මරලතෝනිය පිළිබඳ අත්දැකීම් රාශියක් ලබලා තියෙන රටක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළම පසුගිය මීට වර්ෂ දෙකකට පෙර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් පාරේ තලලා ඉතාම තිරස්තීන ලෙස මරලා පැය 12ක් ඇතුළත මේ ගරු සභාව නියෝජනය කරන මැති ඇමතූරු 70 ගෙවල් ගිනිබත් කළා, උන් ඉදි තැන් නැති කළා, මහජන නියෝජිතයන් 800කට පමණ ඉතා විශාල දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ලෝක ඉතිහාසයේ කවදාක්වත් විවස්ථාදායකය නීති හදන තැන නියෝජනය කරන මන්ත්‍රීවරු 72 පැය 12ක් ඇතුළත උන් හිටි තැන් අහිමි කරපු රටක් ලෝක ඉතිහාසෙත් නැහැ. ඒක නිසා
මේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති වර්ණය අනිවාර්යෙන් පැවැත්වෙන ජනාධිපති වර්ණය නියත වශයෙන් ඔක්තෝබර් 17 වෙනිදාට පෙර ජනාධිපතිවරයේ පත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදන සියල්ල අවසන් කරලා තියෙන තත්ත්වයක් තුළ ඉතාම සාමකාමී සහජීවනයේ යුත් මැතිවරණයක් පවත්වාගෙන යාම සඳහා තර්ජන කිරීම ගර්ජන කිරීම නොකරන ලෙස අපි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්ට කැමැති. එනිසා රජයේ වශයෙන් යම්කිසි මාධ්‍ය කරුවෙකුට තර්ජනයක් තියෙනවා නම් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපති වර්ණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා එකතු වෙලා වැඩ කරන්නට කියන ආරාධනය කරමින් මගේ ප්‍රකාශය අවසන්. බොහොම ස්තුතියි කරමුතුමා. වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු සයන්සේ මහත්මයා. ගරු